තිසර පෙරේරා පසුගිය නව ශ්‍රී ලංක තරගාවලියක දෙවෙනි උපතක් සිදු වුණා වගේ අපි දැක්කේ. තිසර ප්‍රතිකරුවෙක් විදිහට සෑහෙන විශ්වාසයකින් ක්‍රීඩා කරනවා කියලා නව ශ්‍රී ලංක සංචාරයේ වගේම මේ වසරේ BPL තරගාවලියේ තිසර ක්‍රීඩා කළ පළවෙනි තරගයේදීම පෙන්වුවා. කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමයි චිතගොන් වයිකින්ස් කණ්ඩායමයි අතරේ ඩකා මිරපුර් ක්‍රීඩාංගණයේ තිබුණු මේ වසරේ BPL 13 වෙනි තරගයේ කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරපු තිසර පන්දු 26කින් නොදෙවි ලකුණු 74ක් ගන්නේ ඔන්නමම BPL වලටත් ආවා කියලා පන්දු යවන්නන්ට අනුතුරු ඇඟවීමකුත් කරලා. තිසරගේ මේ සුපිරි ඉනිමේක කොමිලා වික්ටෝරියන්ස් පිල ඕවර් 20ක් ඉවර වෙද්දී කඩලු පහකට ලකුණු 184ක් රැස් කරනවා. තිසරගේ ඉනිමට දැවැන්ත 6 පහර 8ක් වගේම 4 පහර 3කුත් එල්ල කරන්න ඔහු සමත් වෙනවා. තිසර අංක 8 ප්‍රතිකරුවා විදිහට ඇවිත් තමයි මේ සුපිරි ඉනිම සෙල්ලම් කරන්නේ. ලකුණු 50 පන්දු 20කදී සම්පූර්ණ කරන තිසර දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක රොබී එර්වින්ට එලව එලවා පහර දෙන්නේ ඉනිමේ 19 වෙනි පන්දු ඕවරේට ලකුණු 30ක් 6 පහර 4ක් එක්ක ලබාගෙන. කොහොමුණත් තරගේ ජයග්‍රහණය ලබා ගන්න සමත් වෙන්නේ ප්‍රතිවාදී චිතගොන් වයිකින්ස් කණ්ඩායම. වයිකින්ස් නායක මුස්ෆික රහීම් පන්දු 41කදී 4 පහර 7ක් සහ 6 පහර 4ක් එක්ක ලකුණු 75ක් රැස් කිරීම එක තමයි තරගයේ තිසර ලගින් ගිලිහෙන්නේ. තිසර මේ විදිහට BPL තරගාවලියේ පිටින් වැඩ පෙන්නද්දී තරගාවලියේ ආරම්භයේ ඉඳන් සෙල්ලම් කරන ඉසුරු උදාන තරගාවලියේ සෙල්ලම් කරපු තුන්වෙනි තරගයේ සාර්ථක වෙනවා. තරගයේ උදාන මුහුණ දුන්නු පළවෙනි තරගයේ ලකුණු 15කට කඩලු 3ක් ගන්නේ උදාන පන්දු අර 4ම යවලා. කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම එක්ක දෙවෙනි තරගයේ උදාන පිටින් ලකුණු 32ක් ගන්නවා. පන්දු යවන්නෙක් විදිහට පන්දු අර 3ක් යවලා ප්‍රතිකරුවන්ට දෙන්නේ ලකුණු 20ක් විතරයි. රාම්පුර් රයිඩර් කණ්ඩායමත් එක්ක තරගාවලියේ තුන්වෙනි තරගයට සෙල්ලම් කරන තිසර ඒ තරගාවලියේ පන්දු අර 4 යවලා ප්‍රතිකරුවන්ට දෙන්නේ ලකුණු 22ක් විතරයි. උදාන මේ තරගයේ කඩුලකුත් ගන්නවා. T20 රටාවට මොනතරම් ගැළපෙන ක්‍රීඩකයෙක්ද කියලා උදාන මේ විදිහට පෙන්වුවත් ශ්‍රී ලංකා සීමිත පන්දු අර කණ්ඩායමට මීට වඩා හොඳ ක්‍රීඩකයෙක් ඉන්න නිසා උදානට තැනක් ලැබෙන්නේ නැහැ. ඔයාලා හිතන්නේ ඇත්තටම උදානට තැන අහිමි වෙන්න තරම් හොඳ පන්දු යවන්න අපිට ඉන්නවද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.